සාමාන්‍ය ආලෝකයේ හැසිරීම පිළිබඳ සංනිවේදනයන් හඳුනා ගැනීම සඳහා මිනිස් දේහයේ පවතින අවයවයක් වශයෙන් මිනිස් ඇස සැලකිය හැකිය. බාහිර පරිසරයෙන් ලැබෙන ආලෝක සංනිවේදනයන් මොළය කරා සම්ප්‍රේෂණය වීම මගින් ඒවා හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් මෙහිදී සිදුවේ. මිනිස් ඇසෙහි ආලෝක සංවේදී ශෛල ආකාර දෙකක් පිහිටන අතර යෂ්ටි ශෛල මගින් සුදු පැහැයත් කේතු ශෛල මගින් ආලෝකයේ ඇති අනිකුත් වර්ණත් හඳුනා ගැනීම සිදු කරනු ලබයි. මෙම ශෛල ආකාර දෙකම පිහිටා ඇත්තේ ඇසෙහි ඇති දෘෂ්ටි විතාණය තුළයි. රාත්‍රී කාලයේදී ආලෝක තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා මූලික වශයෙන් යෂ්ටි ශෛල දායක වන අතර දිවා කාලයේදී කේතු ශෛල මගින් මෙම සංවේදනයන් සිදු වෙනවා. ඊට අමතරව මිනිස් ඇසට ලැබෙන ආලෝකය පාලනය කිරීම සඳහා කණිනිකාවේ ප්‍රමාණය වෙනස් වීම සිදුවන අතර ආලෝකයේ වැඩි අවස්ථාවලදී කණිනිකා සිදුර කුඩා වන අතර ආලෝකයේ මද වූ විට කණිනිකා සිදුර විශාල වීම සිදුවේ. බාහිරින් ලැබෙන ආලෝකය අක්ෂිකාච මගින් දෘෂ්ටි විතානේ ඇති ආලෝක සංවේදී ශෛල වෙත ඒකරාශී කිරීම මගින් ආලෝක සංනිවේදන ක්‍රියාවලිය සිදුවන අතර එසෙහි සිට ආරම්භ වන දෘෂ්ටික ස්නායු මගින් එම සංනිවේදනයන් මොළය කරා සම්ප්‍රේෂණය වීමෙන් ඒවා හඳුනා ගැනීම සිදුවෙනවා. මෙලෙස ඇසෙහි පිහිටා ඇති කාච සාමාන්‍යයෙන් අවරණ වශයෙන් පිහිටන අතර කාචවල ඇතිවන ආබාධ තත්ත්වයක් නිසා වලාකුළු වැනි සුදු පැහැති පටලයක් ඇතිවීමේ රෝගී තත්ත්වයක් වශයෙන් කැටරැක්ස් රෝගී තත්ත්වය සලකන්නට පුළුවන්. මේ ආකාරයෙන් අසාශිතව ඇතිවන සුදු පැහැති පටලය නිසා සාමාන්‍ය පෙනීමේ ක්‍රියාවලියට බාධා ඇතිවන අතර හඳුනාගත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම සිදු කළ යුතුය. මූලික වශයෙන් කැටරැක්ස් රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ වශයෙන් බොඳ වූත් පටලයකින් ආවරණය වූත් මද ආලෝකයකින් යුත් පෙනීමක් සිදුවීම රාත්‍රී කාලයේදී පෙනීමේ දුර්වලතා ඇතිවීමත් එසෙහි කාෂය ආශ්‍රිතව සුදු පැහැතිවීමත් මූලික රෝග ලක්ෂණ වශයෙන් සලකන්නට පුළුවන්. මූලික වශයෙන් අක්ෂය ආශ්‍රිතව ඇති පටකවල ඇතිවන හානිවීම නිසා රෝගී තත්ත්වය ඇතිවන අතර ඉතර අක්ෂි විහල උෂ්ණත්වයට නිරාවරණය වීම හෝ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමත් වයස්ගත වීම දියවැඩියාව අනතුරුවලට ලක්වීම අක්ෂයාශිතව සිදුකරන ශල්‍ය කර්මයන් වල හේතු සාධක පදනම් කරගෙන රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩකඩ ඇත. ඊට අමතරව මද්‍රව්‍ය පානය කරන පුද්ගලයන් හෝ විරුද්‍ර පීඩනය ඇති පුද්ගලයන් තරබාරු පුද්ගලයන් නිතර දේහයේ විකිරණවලට නිරාවරණ පුද්ගලයන් හෝ දුම්පානය කරන පුද්ගලයන් අතර රෝගී තත්ත්වය ඇතිවීමට වැඩි අවධානමක් ඇති බව සොයාගෙන ඇත. වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන විශ්ලේෂණ ක්‍රම මගින් කැටරැක්ස් රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීමක් සිදුකරන අතර අසාශිතව සිදුකරන රෝග විශ්ලේෂණ ක්‍රියාපටිපාටියක් ඔස්සේ රෝගී තත්ත්වය හඳුනා ගැනීම සිදුකරනු ලබනවා. මෙහිදී මූලික වශයෙන් විෂුවල් ඇකියුටි ටෙස්ට්, ස්ලිප් ලෑම්ප් එක්සැමිනේෂන්, රෙටිනල් එක්සැමිනේෂන් ආදී විශ්ලේෂණ ක්‍රම භාවිතා කිරීම සිදුකරනු ලබනවා. මූලික වශයෙන් කැටරැක්ස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට ශල්‍ය කර්ම මගින් හෝ ඖෂධමය ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමක් දැකගන්නට පුළුවන්. ශල්‍ය කර්ම වලට යොමු වීමේදී හානි වූ කාචය ඉවත් කිරීමෙන් කෘතිමව කාච බද්ධ කිරීමක් සිදු කරන අතර මුල් මාස කිහිපය තුළ ඇස ආරක්ෂා කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඊට අමතරව ඇසාශිතව ඇතිවන වේදනාව පාලනය කිරීමටත් ශුද්‍ර ජීවී ආසාදන පාලනය කිරීමටත් ආසාත්මික තත්ත්වයන් පාලනය කිරීමටත් අවශ්‍ය ඖෂධමය ප්‍රතිකාරකම ලබා දීමක්ද සිදු කරනු ලබනවා. රෝගියාට රෝගී තත්ත්වය නැවත ඇති නොවීමට මත්පැන් පානය කිරීම සීමා කිරීමටත් දුම්පානය කිරීම සීමා කිරීමටත් ව්‍යායාමවල නිරත වීම සඳහා වෛද්‍යමය උපදෙස් ලබා දීමක්ද මෙහිදී සිදු කරනු ලබනවා.